අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දූල පුතාලට ඒ වගේම දූල පුතාලගේ ආදරණීය අම්මලා තාත්තලටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දූල පුතාලට ගේන්න හදන්නේ අපේ මේ ඩ්‍රීම් මයින්ඩ් කියන YouTube channel එකෙන් පුංචි කාලක ජීවිතේට ලස්සන මතකයක් වෙන ලස්සන ආදර්ශයක් වෙන පුංචි කතා පොතක් මම නිර්මාණය කරපු කතා පොත් අතරින් අපි අද තෝරගන්නව පුතාල වෙනුවෙන් දූල පුතාල වෙනුවෙන් මෙන්න මේ හිනා බබා කියන ලස්සන ළමා කතා පොත. ඉතින් දුවේ පුතේ මේක ගොඩක් සරල කතාවක් වුණාට මේකෙන් දූල පුතාලට ජීවිතේට අනාගතේට ගන්න දෙයක් ඉතුරු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියක් විදිහට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයනුත් මේ පොත් සියල්ලම අනුමත කරලා තියෙනවා. ඔයාලගේ ඉස්කෝලවල හැම ඔයාලට භාවිතා කරන්න ඔයාලට කියවන්න හොඳ පොතක් කියලා. ඉතින් වැඩි වෙලා කතා කරන්න නැතුව ඉක්මනින්ම අපි මේ හිනා බබා කියන පොතේ ඇතුලේ තියෙන මොනවද කියලා බලමු. ඉතින් මම හිතන්නේ මේකට ගෙවන මේ ඉදිරි විනාඩි කීපය අපත යන එකක් නෑ. ඉතින් දූල පුතාලා හොඳ අවධානයෙන් මේ කතාව දහගෙන ඉන්නේ. ඉතින් අදිරි ලස්සන චිත්‍රත් ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව පළවෙනි පිටුවට යමු. පළවෙනි පිටුවේ දූල පුතාලට පේනවා පාසල් ඇරිලා ඉන්න යාළුව හතර දෙනෙක් තමයි මේ ඉන්නේ. ලොකු ගහක් අයිනේ, ගහක් යටට වෙලා යාළුව හතර දෙනෙක් ඉන්නවා. ඉතින් පුතේ පළවෙනි පිටුවේ රවින්දු තරුෂ සෙත්මි කියන්නේ ඉමෙත්ගේ හොඳම යාළුවෝ. එයාල හැමදාම පාසල නිම වුණාම පාසල ඉදිරිපස තියෙන විශාල මාර ගහයකට එකතු වෙනවා. යාළුවෝ හැමෝගේම ගෙවල් ළඟ තිබුණ නිසා, ඒ කියන්නේ මේ යාළුවෝ හැමෝගේම ගෙවල් ළඟ තිබුණ නිසා එක ළඟ තමයි මේ ගෙවල් තියෙන්නේ මේ යාළුවෝගේ. ඉමෙත්ගේ තාත්තගේ කාර් රථයේ තමයි හැමෝම පාසල් නිම වෙලා ගෙදර යන්නේ. තින්දුවේ පුතේ මේ යාළුවෝ ඔක්කොම එක ගමේ එක ගෙවල් ළඟ හිටපු නිසා ඉමෙත්ගේ තාත්ත කාර් එකෙන් ආමේ කාර් එකේ තමයි මේ යාළුවෝ සීලු දෙනාම පාසල් නිම වෙලා ගෙවල් වල යන්නේ. ඉතින් ගස් යට ගොඩක් හෙවන නිසා තාත්තෙනකම් හැමෝම මාර ගහරට වෙලා ඉන්නවා. ඉතින් පුතේ අද ගස් කොළන් සීග්‍රයෙන් නගරබදට වෙන්න අපි කපලා ගෙවල් හැදුවත් ගහක් කියන එක ගොඩාක් වටින දෙයක්. ඉතින් මේ යාළුව ටිකත් මේ ලොකු ගහ යට ගස් සෙවනේ තමයි තාත්තෙනකම් ඉන්නේ. ඉතින් බලමු එහෙනම් දෙවනි පිටුව. දවසක් පාසල නිම වෙලා මාර ගහ යට ඉන්නකොට මෙයාලා අමුතු කෙනෙක් දැක්කා. පාසල අසල අලුතින් ආරම්භ වුණ විශාල වෙළඳසැර ඉදිරිපිට වේගවත් සංගීත නාදයකට අමුතු බබෙක් හිනාවෙවි නටන අමුතු බබෙක්. බබෙක් නටනව වේගවත් සංගීත නාදයකට දූල පුතාලා දන්න ඔය DJ මියුසික් කියලා තියෙන්නේ. ආන් ඒ වගේ වේගවත් සංගීත නාදයකට අමුතු බබෙක් නටන පුතේ. මෙහා ටිකක් අමුතුයි. ඇඟට වඩා මූණ ලොකුයි. කොණ්ඩේ පාට පාටයි. මෙයාව දැක්කම නම් ඕන කෙනෙකුට පුතේ හිනා යනවා. ඉතින් යාළුවෝ හැමෝටම මේ අමුතු බබා දැකලා හොඳටම හිනහයි. හිනා බබා ඉමෙටි බේම කියවුණා. ඉමෙත් හිනා බබාට අත වෙනවා. මෙන්න බොලේ හිනා බබත් ඉමෙත්ලට අත වරනවා. ඉමෙත් ඉන්න යාළු ඉමෙතු යාළු ඉන්න පැත්ත බලබල හිනා බබත් නට නට හිනා වෙවි අත වරනවා. හිනා බබා හිනා බබා හිනා බබා යාළු හැමෝම සතුටින් කෑ ගැහුවා. ඔන්න ඉතින් ඉමෙත්ගේ තාත්තා ආපු නිසා කවුරුත් දුවල ගිහිල්ලා වාහනේට නැග්ගා. හරි, එහෙමනම් අපි තුන්වෙනි පිටුව. ඉතින් පසුදිනේ ඉමෙට්ටයි යාළුවන්ටයි හිනා බබා මතක් වුණා. ඔන්න ඉස්කෝලේ ඉන්නේද්දි ඉමෙට්ටයි යාළුවන්ටයි මතක් වුණා අදත් හිනා බබා ඉන්නවද දන්නේ නැහැ ඉස්කෝල ළඟ සෙල්ලම් කර කර නට නට. ඒක නිසා පාසල නිම වෙච්ච ගමන්ම යාළුවෝ ටික ගියේ හිනා බබා නට නට ඉන්න දෙන බලන්න. අන්න අන්න හිනා බබා අදත් ඉන්නවා. සෙත්මි සතුටින් කෑ ගැහුවා. හිනා බබා දැකලා සෙත්මිට හරිම සතුටුයි. ඉතින් එයා හයියෙන් කෑ ගැහුවා අන්න අන්න හිනා බබා ඉන්නවෝ කියලා. ඉතින් මේගොල්ලෝ හිනා බබා දිහා බලන් ඉන්නකොට මෙන්න අපි බලමු ඊළඟ පිටුව. හිනා බබා හිනා වෙවි මොනවදෝ කොළ වගයක් පාරේ යන මාමල නැන්දලට බෙදනවා. මේක බලන් හිටපු ඉමෙත් හිනා බබා ළඟට දුවල ගිහිල්ලා එයාටත් කොළයක් ඉල්ලුවා. කොළේ එකපාරට අතට දෙන්නේ නැතිව කොළේ අගේ කර කර හිනා බබා ඉමෙත්ගේ වටේ නට නට යනවා. ඉමෙතු ගිහිල්ල මේ හිනා බබා බෙදෙන කොළයක් ඉල්ලනවා. හැබැයි හිනා බබා එකපාරට
ඉමෙත් ගතට කොලේ දෙන්නේ නෑ. ඉතිං ඉමෙත් හිනා බබාගේ වටේ දුවනවා. පාර යන නැන්දල මාමලත් හිනාවී බලන් ඉන්නවා. හිනා බබා කොලයක් දුන්නම ඒකෙ තියෙන අකුරු ටික නම් ඉමෙත් අමාරුවෙන් කියවගන්න හැදුවා. සේල් සේල් කියලා ඉංග්‍රීසියෙන් මේ කොලේ ලියලා තිබුණා. හිනා බබා ඔයාගේ ඇත්තම නම මොකද්ද? ඉමෙත් ඇහුවා. ඒ ප්‍රශ්නයට උත්තරයක් නොදීපු හිනා බබා නට නටාම දුවලා ගියා. ඉතින් මේ කොලේ අතට ගත්තා දූලපු දාල දැකලා ඇති පාර යනකොට එක එක කඩවල් ළඟ ලොකු වෙළඳසලවල් ළඟ කොළ බෙදෙනවා. ඉතින් ඒ වගේ කොලයක් තමයි මේ හිනා බබා බෙදලා තියෙන්නේ. ඉතින් හිනා බබාගෙන් කොලේ අරගෙන ඉබෙන් නම ඇහුවට හිනා බබා කියන්නේ නැහැ. හිනා බබා නම කියන්නේ නැතුව නට නටම දුවලා යනවා. ඉතින් ඔන්න ඊළඟ දවසත් උදා වුණා. පසුදිනේ යාළුවෝ හිනා බබා බලන්න පාසල නිමුණ ගමන් දුවලා ආවා. මම දුවේ පුතේ දැන් මේගොල්ලෝ පුරුදු වෙලා. හිනා බබාගේ නටුම් බලන්න පුරුදු වෙලා. පාසල ඉවරුණ ගමන්ම දුවලෙන්නේ හිනා බබා නටනවා බලන්න. පාසලේදීත් ඉමෙට්ට හැම වෙලේම හිනා බබා මතක් කළේ හිනා යනවා. හිනා බබාගේ නටුම් බලන්න දුවලා ආවත් පුතේ හිනා බබාගේ නටුම් එදා පේන්න තිබුණේ නැහැ. එදා හිනා බබා හිටියේ වෙළඳසැල ඉදිරිපස තියෙන විශාල පඩියක් උඩ වාඩි වෙලා. එතකොට වෙළඳසැල ඇතුළේ ඉඳන් ආපු ටයි පඩියක් පළඳගත් මාම කෙනෙක් හිනා බබාට මොනවදෝ කිව්වා. මෙන්න බොලේ ඊට පස්සේ හිනා බබා වෙළඳරත් වැඩිය වේගෙන් නටනවා. හිනා බබාට හොඳටම හිනා යන දෙයක් කියන්න නැති කියලා ඒ මාම නම් හිනා බබාට හොඳටම හිනා යන නැති දෙයක් කියන්න නැති කියලා ඉමෙට්ට යාළුන්ට හිතුණා. ඇයි වෙනදරත් වැඩිය වේගෙන් ඒ මාම විල්ල කනට කරලා මොනවද කිව්වම හිමා හිනා බබා නටන පුතේ. දවසක් පාසල් විවේක කාලයේදී යාළුවෝ එකට එකතු වුණා. දැන් දන්නවනේ පාසල ඉන්ටර්වල් එකේදී දූලපු දාලත් යාළුවෝ එකට එකතු වෙනවා, සෙල්ලම් කරනවා, අල්ලන සෙල්ලම් දානවා, කෑම කනවා. හරිම සතුටුයිනේ පාසලේ ඉන්ටර්වල් එකේ. ඒ වගේ පාසලේ විවේක කාලයේදී ඔන්න මේ යාළුවෝ ටිකත් එකට එකතු වුණා. තරුෂ ගේනා පුතේ අමුතු යෝජනාවක්. හැබැයි ඒ යෝජනාවට නම් ඉමේ පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. පුතාලා දන්නවද, දූල පුතාලා දන්නවද මොකද්ද යෝජනාව කියලා? හැමදාම එකම විදියට හිනා වෙවි ඉන්න හිනා බබාගේ හිනාව වෙනස් කරන්න, හිනා බබා වඩවන්න. ඔන්න සරුෂ කියනවා මේ කොට්ටුවක් අපි දැක්ක දවස ඉඳන්ම මෙයා ඉන්න එකම විදියට හිනා වේගෙන. හොඳයි කාටද බලමු පුළුවන් හිනා බබාව අඩවල පෙන්නන්න. සරුෂ කියාගෙන කියාගෙන ගියා. තරුෂට මේ තරම් නපුරු යෝජනාවක් කොහොම හිතට ආවද කියලා ඉමෙට්ට හිතුණා. අනිත් යාළුවෝ යෝජනාවට කැමති වුණ නිසා ඉමෙත් විතරක් ওই යෝජනාව හොඳ නැහැ කියලා වැඩක් උනේ නැහැ දුවේ පුතේ. ඔන්න දැන් ඔන්න ඊළඟ දවසේ කවුරුත් හිනා බබා හොයාගෙන ආවා. හැබැයි හිනා බබා හොයාගෙන ආවේ හිනා බබා අඬවල දිනන්න කවුද කියලා බලන්න. ඒත් හිනා බබාව අඬවන්න ලේසි නැහැ කියන එක ඉමෙට්ට හිතුණා. ඔන්න ඉතින් තම තමන් හිතාගෙන ආපු දේවල් ක්‍රියාත්මක කරන්න මුලින්ම අවස්ථාව ආවේ සෙත්මිට. සෙත්මි දුවල ගිහින් අතේ තිබුණු වතුර බෝතලේ අරගෙන හිනා බබාගේ ඇඟට ගැහුවා. ඉතින් අර ලස්සනට නටරට ඉන්න හිනා බබාගේ ඇඟට සෙත්මි දුවල ගිහින් වතුර ගැහුවා. එතකොට හිනා බබා හිනාව නවත්තලා තරහම වුණා පෙන්නයි දන්නේ නැහනේ. ඒ ටිකක් ගැස්සිලා පස්සට පැනපු හිනා බබා සෙත්මි දිහා බලන් හිටිය විතරයි. ඒත් හිනා බබා හිනා වෙවි නටනවා. හූ 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 සෙත්මි පරාදයි. ඔන්න රමිදු කෑ ගැහුවා. ඔන්න සෙත්මිට බැරි වුණා හිනා බබා අඬවන්න. ඉමෙට්ට නම් සතුටුයි. හිනා බබා අඬවන්න කාටවත් බෑ. ඉමෙත් හිතුවා. ඔන්න දුවේ පුතේ මීළඟ වාරේ ආවේ රවිඳුගේ. හැමදාම පාසල ළඟට එන අයිස්ක්‍රීම් මාමගෙන් අයිස්ක්‍රීම් එකක් ගත්ත රවිඳු හෙමිහිට ගිහින් අයිස්ක්‍රීම් හිනා බබා කර ලොකු සපත්තුව ඇතුළට දැම්මා. හිනා බබා නටන අතරේ හොරාට බඩගාගෙන ගිහිල්ලා හිනා බබාගේ සපත්තුව ඇතුළට දැම්ම පුතේ අයිස්ක්‍රීම් ටික. ඔන්න එතකොට හීතලට හිනා බබාට තරහයයිද කියලා. ආපහු සැරයක් කලින් සැරේට වඩා ගැස්සුණු හිනා බබා සීතල දරා ගන්න බැරුව වගේ උඩ පැන්නා. ඔන්න හිනා බබා තරහ මුණන්නම් පෙන්නුවේ නෑ. හැබැයි අර හීතල දරා ගන්න බැරි වුණා වගේ හිනා බබා උඩ පයින්න. හැබැයි හිනාවේ අඩුවකුත් නෑ. හිනා බබා උඩ පැන පැන හිනා වෙනවා. ඉමෙත් තරඟයට ඉදිරිපත් වුණේ නැති නිසා අවසාන අවස්ථාව ආවේ තරුෂට. ඉමෙන් දංගුව මට නම් බෑ ওই තරඟයට එන්න, ඔයාලා කරන්න. ඊට පස්සේ අවසාන අවස්ථාව ආපු දෙය තරුෂට.
දැන් තරුෂම ගෙනාවු යෝජනාවක් නිසා හොඳ උපායක් හොයාගෙන ඇවිත් කියලා ඉමෙට්ට හිතුවා. දැන් තරුෂමනේ මේ යෝජනාව ගෙනාවේ ඔට්ටුව දිනන්න තරුෂ සූදානම් වෙලා ඉන්නවද කියලා ඉමෙට්ට හිතුණා. කෙසෙල් ගෙඩිය පාසල් බෑගින් එළියට ගත්ත තරුෂ ඉස්සෙල්ලා කෙසෙල් ගෙඩිය කෑවා. හිනාවේ වී කෑවා. තරුෂගේ වැඩේට කාටත් හිනහයි. ආපෝ හොයා හිනා බබාඬවන්න හදනේ ඔහොමදනේ සෙත්මි ඇහුවා. පොඩ්ඩක් ඉන්නකෝ. එහෙම කියලා තරුෂ හෙමින් හෙමින් හිනා බබා නටන දැනට කිට්ටු වුණා. අතේ හංගාගෙන හිටපු කෙසෙල්ලෙල්ල හිනා බබා නටන දැන බිම තිව්වා. ඒක හිනා බබා දැක්කේ නෑ. එකපාරටම පුතේ ඇහුණ ලොකු සද්දයක්. පඩාස්! අම්මෝ! ඒ සද්දෙට නම් යාළුවෝ හැමෝම ටිකක් බය වුණා. හිනා බබා බිම වැටිලා අම්මෝ අම්මෝ කියලා සද්දෙකුත් එනවා. මාර වැඩේ කියන්නේ පුතේ ඒත් හිනා බබා හිනා වෙනවා. බිම වැටුණත් හිනා බබාගේ හිනාව නැවතිලා නැහැ. බිම වැටුණු හිනා බබා ටික වෙලාවක් යනකම් නැගිට්ටේ නැහැ. දැන් පාරේ ගියපු මාමල නැන්දල ගොඩක් හිනා බබාව වට කරගෙන. ඉතින් මේ අතරේ මේ කලබල අතරේ ඉමෙක්ගේ දාත්තගේ වාහනේ නලා සද්දය වුණ නිසා හැමෝම යාළුව දුවල ගිහින් වාහනේ නැග්ගත්තා. වෙනදරත් වැඩියෙක් මණ්ඩ දුවවල ගිහලා නැග්ග වාහනේට. වෙනදර වැඩියේ දුවේ පුතේ මේ ඉමෙතුයි යාළුවෝයි තරුෂල මේ හැමෝම හොඳට බය වෙලා හිටියේ. වෙනදාට වාහනේ යන ගමන් කුරුළු පැටව ටිකක් වගේ කෑ ගහන දූල පුතාල ටික වෙනදාට වාහනේ යන ගමන් කුරුළු පැටව ටිකක් වගේ කෑ ගහන දූල පුතාල ටික කවුරුත් සද්ද නැත්තේ මොකද කියලා ඉමෙක්ගේ දාත්තට හිතුණා. වෙනදට වාහනේ නැග්ග වෙලාවේ කුරුළු පැටව කිටිපිටි ගානෝ වගේ කිටිපිටි ගාන මේ දූල පුතාල ටික අද මොකෝ සද්දයක් නැහැ. සෙල්ලම් කරලා මහන්සි නිසා වෙන්නේ නැති කියලා හිතපු නිසා තාත්ත මොනවත් ඇහුවේ නැහැ. පාසල නිම වෙලා ටිකක් වෙලා ඉන්න නිසා මෙයාලා සෙල්ලම් කරනවනේ. ඉතින් සෙල්ලම් කළ මහන්සි ඇති කියලා හිතපු නිසා තාත්ත මෙයාලගෙන් ප්‍රශ්න ඇහුවේ නැහැ. පව් හිනා බබා එයාට රිදෙන්නේ නැති. ඒත් එයා හිනා වෙලාමනේ හිටියේ. නෑ 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 නෑ. එයාට රිදෙන්නේ නැතුව ඇති. ඒකනේ එයා හිනා වෙලාම හිටියේ. ගෙදරට යනකම්ම ඉමෙත් හිත හිත ගියේ මේ දේවල්. පසුදිනේ හිනා බබා බලන්න ගොඩක් ආසාවෙන් හිටියත් යාළුව හැමෝම මාර්ගහයට ගියේ ටිකක් බයෙන්. පසුදිනේ හිනා බබා බලන්න ගොඩක් ආසාවෙන් හිටියට යාළුව හැමෝම පුතේ වෙනදට වැඩිය ටිකක් බයෙන් තමයි මේ මාර්ගහයට ගියේ. මොකද දැන් ඊයේ හිනා බබා වැටිලා අම්මෝ ගාල සද්දෙවුත් ඇහුණා. නැන්දල මාමලත් වට වුණා. ඒ නිසා දැන් වෙනදට වැඩිය පොඩ්ඩක් බයෙන් ගියේ. අනේ ඒත් වෙනද ඇහෙන සංගීත ශබ්දයක් නැහැ. කවුරුත් හිනස්සමෙන් උඩ පැනපර නටපු හිනා බබා පේන්නත් නැහැ. අනේ කෝ අපේ හිනා බබා. කාටත් හරිම දුකයි දුවේ පුතේ. එතකොට ඉමෙක්ගේ තාත්තේ දෙන්ට ආවා. ඉමෙතු යාළුනේ ගොඩක් දුකෙන් ඉන්න බව එයාගේ ඇස්වලින් එළියට පනින්න හදන කඳුළු කැට දැක්කම තාත්තට හිතුණා. ඉමෙක්ගේ යාළුවන්ගේ පුතේ ඇස්වල දැන් කඳුළු පිරිලා. එයාල හිනස්සපු, එයාලත් එක නටපු, ලස්සන සංගීතයෙන් නටපු හිනා බබා එදා නෑ. දැන් මේගොල්ලෝ හැමදාම පුරුදු වෙලානේ හිනා බබාගේ ලස්සන නර්තනය ඩාන්ස් එක දැකලා. ඉතින් මෙයාලට හරි දුකයි. ඇයි දරුවනේ මොකද වුනේ? තාත්ත කරුණාවන්ත හඬකින් ඇහුවා. හිනා බබා දැක්ක දවසින්දම්ම එයා කරපු දේවලුත් හිනා බබා අඬවන්න හිතලා කරපු දේවල් හැම දෙයක්ම ඉමිතු යාළුවයි තාත්තට කිව්වා. කඳුළු පිරුණු දෑසින් හිනා බබා දැක්ක දවස, හිනා බබා එක සෙල්ලම් කර හැටි, ඒ වගේම මේ ඔට්ටුවක් දාලා හිනා බබා අඬවන්නේ කරපු දේවල්, හිනා බබා වැටුණ හැටි, මේ හැම දෙයක්ම යාළුවු ටික තාත්තට කිව්වා. සිදු වෙලා තියෙන දේ තේරුම් ගත්ත වගේ හිසවනපු තාත්තා ඉමෙතෙව් යාළුවුණු එක්ක හිනා බබා නටපු දැන පිටුපස තියෙන වෙළඳ සලසලට ගියා. තාත්ත මේ කියපු දේවල් තේරුම් අරගෙන හිස සලලා දැන් ඔය හිනා බබා නටපු විලන්සල ඉදිරි පිටට ගියා. දවසක් හිනා බබා වාඩි වෙලා ඉන්නකොට හිනා බබා ආපහු නටවපු මාම එක්ක තාත්තා කතා කරන දිහා ඉමෙත් බලන් ගියා. පුතාලට මතකද, දූල පුතාලට මතක ඇති, කලින් පිටුවක තිබුණා මාම කෙනෙක් ඇවිල්ලා විලන්සලෙන් ටයි එක දාගත්ත මාම කෙනෙක් ඇවිල්ලා හිනා බබාට කනට කළ මොනවද කිව්වම හිනා බබා වෙනදට වැඩිය හයියෙන් නටුවනේ. අන්න ඒ මාම හිටියා.
දැන් තාත්තා ගිහලා මේ මාමත් එක්ක කතා කරනවා. ඉමෙතොත් ගිහිල්ලා අහගෙන ඉන්නවා දැන් මොනවද මේ කතා කරන්නේ කියලා. ඔන්නේ මහම කියනවා ආ එයා දැන් මෙහෙ නෑ. ඊයේ කෙසෙල්ලෙල්ලක් පෑගිල වැටිලානේ. මිනිහට වැඩ කරන්න අමාරුයි. නටනකොට කල්පනාවෙන් නටන්න ඕනනේ. අපිටත් මහ කරදරයක්. වැඩ සේරම පාඩු කරන් ඔය මිනිස්සුන්ට බෙහෙත් කරන්න පුළුවන්ද? හිනා බබා නටවන්න, හිනා බබාට හින යන දේවල් කියපු මාමගේ කටහඬ මේ තරම් නපුරුයි කියලා මෙත් දැනගෙන හිටියේ නෑ. මේ මාමගේ කටහඬ මේ තරම් නපුරුයි කියලා මෙතු යාළුවෝ හිතුවේ නෑ. ඉතින් තාත්තේ මාමට කියනවා මට එයාගේ ලිපිනය දෙන්න, අපි පොඩ්ඩක් ගිහින් බලන්නම්. තාත්තා හිනා බබාගේ ලිපිනයත් අරගෙන ආවා. යමු බලන්න දරුවනේ. ඔයාලගේ හිනා බබාව එහෙනම්. ඔන්න පුතේ දුවේ යාළුවන්ට හරිම සතුටුයි. දැන් මේ තාත්තා අර වෙළඳසැලේ මාමගෙන් හිනා බබාගේ ලිපිනය අරගෙන හිනා බබාව බලන්න මේ යාළු ටික එක්ක යන හදනවා ගෙදරට. දැන් යාළුවන්ට හරි සතුටුයි. දූවල ගිහිල්ලා මේ තාත්තගේ කාර් එකට යාළු නැංගා හිනා බබා බලන්න හිතාගෙන. හිනා බබාගේ ගෙදර හොයාගෙන යන්න නම් ගොඩක් වෙලා ගත වුණා. හිනා බබා ඉන්නේ මේ තරම් දුර කියලා යාළුවෝ දැනගෙන හිටියේ නෑ පුතේ. ඉමෙත් නම් හිතුවෙම හිනා බබා ඉන්නේ අර මාලිගාවක් වගේ තියෙන ලස්සන වෙළඳසැලේ කියලා. හිනා බබා නටන්න මේ තරම් දුර එන බව අපි දන්නේ නෑනේ. සිත්මි පාරේ වටපිට බලමින් කිව්වා. නගරයෙන් ඈතට ඈතට ගිහපු වාහනය කුඩා ලෑලි ගියක් ළඟ නතර කරා. ඔන්න පුතේ දැන් නගරයෙන් ගොඩක් දුරට වාහනේ ගියා. තාත්තත් එක්ක ගොඩක් වෙලා ගියා. දැන් ඉමෙත් යාළුවෝ ඉමෙතු යාළුවෝ හිතන් හිටියේ හිනා බබා ඉන්නේ අර ලස්සන වෙළඳසැල ඇතුලේ කියලා. හැබැයි වෙළඳසැල ඇතුලේ නෙමෙයි දැන් මාම ලිපිනයක් දෙනවන හිනා බබා ගෙදර කියලා. තාත්තා යාළුවෝ ටිකක් නගරෙන් ඈතට ගිහිල්ලා. ඔන්න පුතේ නගරෙන් ඈතට ගිය වාහනේ කුඩා ලෑලි ගයක් ළඟ දැන් නතර කරලා. මේ හිනා බබාගේ ගෙදරද? ඉමෙත් තාත්තගෙන් ඇහුවා. මේ ලිපිනේ තියෙන දර නම් මෙතන තමයි පුතේ. වටපිට හොඳින් විමසිලුවත්ම බලමින් වාහනෙන් බසින ගමන් පුතේ තාත්තා කිව්වා. ඔන්න ඔයාලට දැන් පේනවා ඇති මේ චිත්‍ර හිනා බබාගේ ගෙදර තියෙනවා. මේක හරියට සෙල්ලම් ගයක් වගේනේ. සෙත්මි කිව්වා. හැමෝම හෙමින් හෙමින් හිනා බබාගේ නිවස තියෙන පැත්තට ගියා. තාත්තේ එක පාරටම ඉමෙත් මහා සද්දෙන් කෑ ගැහුවා. කවුරු කලබලවල ඉමෙත් දිහාට හැරුණා. පුතේ ඉමෙත් එක පාරටම තාත්තේ කියලා කෑ ගැහුවා. කවුරුත් බැලුවා ඇයි ඉමෙත් බය වුණේ කෑ ගැහුවේ කියලා. හැමෝම දැක්කේ හරිම පුදුම හිතෙන දෙයක්. මැටි බිත්තියට හේතු කරලා තියෙන දිග කෝටුවක හිනා බබාගේ මූණ විතරක් එල්ලෙනවා. යාළු හැමෝම බය වෙලා ඉදියා බලන් හිටියා. පුතේ අර මැටි බිත්තියක කෝට් එක එල්ලලා හිනා බබාගේ මූණ තියෙනවා. යාළුවෝ බය වෙලා අර පඹයෙක් වගේ කෝට් එක ගහලා අර හිනා බබා හිනා වී හිටපු මූණ තියෙනවා පුතේ. ආනේ මේ හිනා බබාගේ අත් රවිඳුත් කෑ ගැහුවා. මෙන්න බලේ හිනා බබා පද්ද පද්ද නටපු විශාල ඇඟිලියක තිබුණු ලොකු අත් ගසක ගැට ගහලා තියෙන වැලකෙල්ලෙනවා. දැන් ඔයාලට පේනවද මේ චිත්‍රය බලන්න දුවලපු දාල හොඳට හිනා බබාගේ මූණ කෝට් එක ගහලා තියෙනවා. හිනා බබාගේ අත් තියෙනවා. ඒකේ නත් වලට දාලා තිබිලා තියෙන ලොකු ග්ලව්ස් දෙකක්. ඒව තමයි මේ වැලේ එල්ලෙන්නේ පුතේ. ඔන්න දැන් ඊළඟ පිටුවට අපි යමු. බය වෙන්න එපා දරුවනේ. ඔයාලගේ හිනා බබා ඉඳලා තියෙන්නේ මේ බොරු මූණ දාගෙන. හැමෝම පුදුමයෙන් ඉමෙත්ගේ තාත්තා දිහා බැලුවා. ඉමෙත්ගේ තාත්තා කියන දේ ඔන්න පුතේ හොඳට අහගන්න. දරුවනේ බය වෙන්න එපා. ඔයාලගේ හිනා බබා ඉඳලා තියෙන්නේ මේ බොරු මූණක් දාගෙන. එතකොට දුවේ පුතේ මේ හිනා බබා කියලා දැකපු මූණ බොරු මූණක්. එතකොට ඒ මූණ යටින් තව කෙනෙක් ඉඳලා තියෙනවා. අර කොයි වෙලාවෙත් හිනා වෙවි මේ දරුවන්ට පෙනුණු මූණ බොරු මූණක්. යාළුවෝ ටික තාත්තා දිහා දැන් පුදුමෙන් බැලුවා. හෙමින් සැරේ කෙඳිරි ගාන ශබ්දයක් පුංචි ලෑලි ගේ ඇතුලෙන් ඇහෙනවා. ඔන්න පුතේ මේ ලෑලි ගේ ඇතුලෙන් පුංචි සද්දයක් ඇහෙනවා. කෙඳිරි ගාන සද්දයක්. අර ලෙඩ වුණාම අපි කෙඳිරි ගාන්නේ. එහෙම සද්දයක්. ඔන්න තාත්තා යාළුවෝ ටික හෙමින් හෙමින් මේ අඳුරු ලෑලි පුංචි ගෙදරට එපුණා. පරණම පාට ලනු ඇඳක් උඩ වයසක සීය කෙනෙක් හාන්සි වෙලා ඉන්නවා. ඒ සීයගේ කකුලකයි අතකයි විලුම් පටි ඔතලා. බොඩම්ම කෙට්ටු නිසා සීයගේ ඇඟම
කටු ගොඩක් වගේ පෙරුණේ. බොහෝම අහිංසකව පුංචි කරගත් දෑසින් සීයා ළමයි දිහා බැලුවා. ළමයි ටික අඳුනගත්තා වගේ සීයාගේ කටකොණින් පුංචි හිනා ඉරක් මතුවුණා. අනේ පුතේ මේ ඇඳ උඩ ඉන්නව අහිංසක සීය කෙනෙක්, වයසක සීය කෙනෙක්. කකුලත් වෙලාගෙන අතත් වෙලාගෙන ගොඩාම වයසයි. එයා ලෙඩ වෙලා. හැබැයි මේ බබාලා ටික දරුවෝ ටික දැක්කම සීයට සතුටු හිනාවක් ඇඳුණා. මේ තමයි ඔයාලගේ හිනා බබා. ඉමෙත්ගේ හිස අත ගාන ගමන් ඉමෙත්ගේ තාත්තා කිව්ව පුතේ. මේ තමයි ඔයාල හිතන් හිටපු හිනා බබා. අර ලස්සන මූණක් දාගෙන හිනා වෙවි ලස්සන වෙළඳසැලක් ඉස්සරහා නටනට ඉඳලා තියෙන්නේ මේ ඔයාලට මේ ඡායාරූප චිත්‍රයේ පේන මේ අහිංසක සීය පුතේ. මේ සීය තමයි කෙහෙල්ල පෑගිලා වැටිලා අතපය කඩාගන්නේ. අයිස්ක්‍රීම් ටික සපත්තුව ඇතුළට දානකොට අහිංසක විදියට උඩ පනින්නේ. වතුර ගහනකොට එහාට පැනලා ආපහු නටන්නේ. ඉතින් මේව ටික මතක් වෙනකොට මේ යාළුවන්ට පුතේ ගොඩාක් දුකයි. මේ යාළුවෝ හැමෝම දුවල ගිහින් සීය වටේ එකතු වුණා. හැමෝගේම ඇස්වල කඳුළු, හැමෝගේම ඇස්වල කඳුළු පුතේ වේගෙන් පහළට බේරෙනවා. තරුෂ අඬන සද්දේ හයියෙන් ඇහෙනවා. මේ සියලුම සිදුවීම බලන් හිටපු තාත්තගේ ඇස්වලත් කඳුළු දුවේ පුතේ. ඉමේගේ තාත්තගේ ඇස්වලත් කඳුළු. අනේ හිනා බබා සීයේ අපිට සමාවෙන්න හැමෝම එකම හඬින් කිව්වා. දැන් පුතේ අර හිනා බබා කියලා හිතන් ඉඳලා ඉන්නේ සීය කෙනෙකුටනේ. දැන් හිනා බබා සීයේ වුණා. අනේ හිනා බබා සීයේ අපිට සමාවෙන්න යාළුව එක හඬින් කිව්වා. අනේ මම තරහ නෑ දරුවනේ සීය හැමින් මිමිනුවා. අනේ මම තරහ නෑ දරුවනේ සීයා හෙමින් මිමිනුවා. සීය රැකියාව විදිහට කරලා තියෙන්නේ හිනා මූණ දාගෙන මිනිස්සු හිනස්සපු එක. වෙළඳ සැල් වලින් දවසට ඒ හිනාව වෙනුවෙන් මුදලක් සීයට දීලා තියෙනවා. අනේ පුතේ සීය මේ රැකියාවක් විදිහට කරලා තියෙන්නේ. ඔයාලා දන්නව රැකියාවක් කියන්නේ ජොබ් එකක් කරාම රැකියාවක් කරාම අපිට මුදලක් ලැබෙනවා. අනේ මේ සීය රැකියාව විදිහට කරලා තියෙන්නේ හිනා මූණ දාගෙන පුතේ මිනිස්සු හිනස්සපු එක, අර කොළ බෙදපු එක. ඒ වෙළඳ සැලේ තියෙන බඩු ගැන තියලා තියෙන විකුණන්න තියෙන දේවල් ගැන කියපු කොළ බෙදපු එක. ඒ වෙළඳ සැලවලින් දවසට ඒ හිනාව වෙනේ මුදලක් සීයට දීලා තියෙනවා. ඒ නැටුවට කොළ බෙදුවට හිනාවේ වී සතුටු කරාට යන මිනිස්සු සීයට ගානක් සල්ලි මුදල් දීලා තියෙනවා. ඒ දුවේ පුතේ දැන් මාර වැඩේ. කකුල කැඩුන නිසා සීයට දැන් රස්සාව කරන්නත් බෑ. බෙහෙත් ගන්නවත් කෑම බීප ගන්නවත් සීයට සල්ලි කීයක්වත් නැහැ. දැන් මේ සීය පුතේ වෙළඳ සැල ඉස්සරහා මූහිනා බබා මූණ දාගෙන නටපු නිසා තමයි සීයට මුදල් ලැබිලා තියෙන්නේ. ඒ මුදලින් තමයි මේ සීයා කෑම බීම ටික අරන් තියෙන්නේ. දැන් මේ කෙහෙල්ලලට පෑගිල වැටුණු නිසා සීර නටන්නත් බෑ. ඒක නිසා සීයට කන්න බොන්න හල්ලිත් නැහැ. බෙහෙත් ටික ගන්න සල්ලිත් නැහැ. මේ සීය කාත් කවුරුවන් නැති කෙනෙක්. උදේ දම සීය මොනවත් කාලේ හිටියේ නැහැ. මේ විස්තර දැනගන්න යාළුවන්ගේ දුක එන්න එන්නම වැඩි වුණා. එතකොට පුතේ ඊට පස්සේ සීයට කෑම බීම වගේම අත්‍යවශ්‍ය අඩුපාඩු ඉමෙග්ගේ තාත්තා ඒ වෙලාවෙම ගෙනත් දුන්නා. සීයට කෑම බීම අඩුපාඩු අත්‍යවශ්‍ය දේවල් ඉමෙග්ගේ තාත්තා ඒ වෙලාවෙම ගෙනත් දුන්නා. ඉතින් මේ යාළුවා හැමෝම ගෙවල් වල ගිහින් දෙමාපියන්ට මේ විස්තරය කිව්වා. මේ දරුවන්ගේ ඉල්ලීම නිසා මේ දූල පුතාලගේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ හැමෝම දුවේ පුතේ මේ සීයට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඉතින් දැන් සිනා හිනා බබා සීයට පුතේ ගොඩක් සතුටුයි. හිනා බබා සීයගේ බෙහෙත් ටික ලැබුණා, කන්න බොන්න දේවල් ලැබුණා, පහසුකම් ටික ලැබුණා. ඉතින් හිනා බබා සීයා දැන් ඉන්නේ ගොඩක් සතුටෙන්. මගේ දූල පුතාලට පේනෙමෙදි මේ චිත්‍රය හිනා බබා සීයා හිනාවෙලි ඉන්නවා. එයා දැන් තමයි ඇත්තටම හිනා වෙන්නේ. ඉමෙට්ට හිතුණා. ඉතින් දුවේ පුතේ මගේ දූල පුතාලට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මගේ පුංචි දූල පුතාලා ගොඩාම්ම හොඳ අය. ඒක මම හොඳටම දන්නවා. දූල පුතාලා ගොඩාම්ම හොඳයි. මේ වගේ පුතාලගේ ජීවිතේ පුතාල දවසෙන් දවස ලොකු වෙනවා. දවසෙන් දවස ලොකු වෙනකොට මේ ඔයාලා මේ අද කියවපු ඔයාලා දැකපු ඒ පොතේ ඉන්න
හිනා බබා සීය වගේ අය ඔයාලට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් පුතාලට දූලට පුළුවන් ඒ වගේ ඇට උදව් කරන්න. ඒ වගේම මගේ මේ දූල පුතාලගේ අම්මලා තාත්තලාත් හරිම හොඳයි. අම්මලා තාත්තලාත් මේ වගේ අයට උදව් කරන්න කැමතියි. එතකොට එයාලත් ඔයාලට උදව් කරනවා මේ වගේ අර බොරුවට හිනා වෙවි හිටපු අය තමන්ගේ දුක හංගගෙන මූණක් දාගෙන හිනා වෙවි හිටපු අයට පුංචි රස්සාවක් කළා කාත් කවුරුවක් නැතුව බොහොම අමාරුවෙන් ජීවිතේ ජීවත් වෙන උත්සාහ කරන අයට උදව් කරන්න මගේ දූල පුතාලට ඔයාගේ හොඳ අම්මලා තාත්තලාත් උදව් කරාවි. එතකොට දුවේ පුතේ වලට මේ චිත්‍රය පේනවා. ඔයාලා සතුටින් ඉන්නවා, ඒ සීයත් සතුටින් ඉන්නවා. ඉතින් මේ වගේ ඒ අසරණ ඒ වගේ සීයලගේ ඒ වගේ මිනිස්සුන්ගේ හිනාව දැක්කම මගේ පුංචි දූල පුතාලටත් දැනේවි ඔයාලත් ඇත්තටම හිනා වුණා කියලා. ඉතින් පුංචි ලස්සන කතාවක් අද දූල පුතාලට ගෙනාවා හිනා බබා. ඉතින් පුතාලට හොඳට මේ කතාව යලි යලිත් බලලා හිතට ගන්න. ඒ වගේම තවත් ලස්සන කතා කීපයක් මගේ දූල පුතාල වෙනුවෙන් අපි ඉදිරියේදී දෙන්න ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ Dream Mind channel එකෙන්. අඹ යාළුවා කියලා පුතේ ලස්සන පොතක්, මම වගේම තවත් කියන ලස්සන පොතක්. ඉතින් මේ සියලුම පොත් එක්ක දූල පුතාලට තවත් ලස්සන කතාන්දරයක් අරගෙන අපි Dream Mind එකේ මමත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම මාමලත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දූල පුතාලට ලස්සන කතාවක් ගේන්න. ඉතින් මගේ සියලුම දූල පුතාලගේ අනාගත කටයුතු අධ්‍යාපන කටයුතු සියලු දේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ කතාව අද දවසේට හමාර කරනවා. බොහොම ස්තුතියි. අයිබෝවන්.